Hi guys, welcome back to my YouTube channel. In the video, I am going to use bleaching cream. I am going to apply whitening cream. We have damage. We have damage. We have to recover. 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 Especially in Sri Lanka, we have to experience the whitening creams. We have to apply bleaching creams. Creams jati apply karala hama damage ena kiyana eka. Ithin godak kattiye me creams apply karala eken hama sudu wenakota eka kematthen apply karana. Ipase kaalaya giyata passe thamai meke side effects enna patan araganne. Ithin side effects widihata godak kenawata hame acne enna balanawa e wageema hama kasanna dævilla danna rashes enna patan araganna. Ite eha gihilla e nawathanne nathuwa api digatama pawichchi karoth severe acne is ehema naththam tuwala වගේ එන්න උනත් බලන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ කලත් කිව්ව වගේ මේ විදිහට ඩැමේජ් වෙච්ච ස්කින් එකක් රිපෙයා කරගන්න අපි මොනවද කරන්න ඕනි කියලා. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මා social media use කරන කෙනෙක් නම් Facebook, Instagram ඉන්න කෙනෙක් නම් පහල description box එකේ තියෙන links වලින් social media join වෙන්න නම් මතක කරන්න එපා. ඉතින් මේ mercury එහෙම නැත්නම් bleaching include වෙන creams ಜಾති මුල් කාලේ ගන්නකොට හමේ skin tone එකේ වෙනසක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ සුදු වෙන්න නිතින් ඔක ගන්න ඉතින් සුදු වෙනවා කියලා හිතනවා සුදු වෙනවා කියලා පේනවා. ඒ ගාන ඇප්ලයි කරන තැන් වල තමයි සුදු වෙන්නේ. ඒ මූණ ගානවා නම් මූණ හොඳට සුදු වෙනවා. සතියක් විතර යනකොට මූණ හොඳට ලස්සනට සුදු වෙලා පේනවා. ඊට මාසයක් දෙකක් විතර යනකොට අපේ හැමත මේ කිමිකල්ස් දරා ගන්න බැරි වෙන තැනදී මේක බෑඩ් රියැක්ෂන්ස් විදිහට එළියට එන්න පටන් ගන්නවා. මම කලින් කිව්වා වගේ තුවාල විදිහට වෙන්න පුළුවන්, ඇක්නි විදිහට වෙන්න පුළුවන්, කළු පැල්ලම් විදිහට වෙන්න පුළුවන්, රෑෂස් මේ විදිහට කසන්න පටන් අරගෙන හැම තුවාල වෙන්න පුළුවන්. ඒ බරපතල විදිහට හැම රියැක්ෂන්ස් එන්න පටන් අර ගන්නවා කියන්නේ වාගේ හැමත හැම හොඳටම ඩැමේජ් වෙලා කියන එක. ඉතින් මේ විදිහට එක්ස්ට්‍රීම් ඩැමේජස් තියෙන ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ බ්ලීචින් නිසා. ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි හොඳ ඩර්මටොලොජිස්ට් කෙනෙක් ගාවට යන්න. මොකද ඒ කෙනෙකුට විතරයි මෙඩිකලි ට්‍රීට් කළ විතරයි මේ වගේ ස්කින් එකක් ගොඩක් වෙලාවට හදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එකේ තියෙන ඩැමේජස් ඔයාට ගෙදරදී කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිහේ ස්කින් එකක් කියලා ඔයාට හිතනවා නම් ඔයාට අද මම මේ කියන දේවල් ට්‍රයි කරලා බලන්න පුළුවන්. පළවෙනිම දේ තමයි මේ වගේ ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ ඔයා කීයටවත් තව තව ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න හදන්න එපා. විශේෂයෙන්ම ස්ට්‍රොง ඉන්ග්‍රීඩියන්ට්ස්, ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් යූස් කරන්න හදන්න එපා. මොකද ඒකෙන් ඔයාගේ හැම තවත් පෑරෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔයාගේ හැම රෝණ ගොඩාක් කාම් වෙන්න, හැම සූදු වෙන්න පුළුවන්, හරි කූල් ඉෆෙක්ට් එකක් දෙන්න පුළුවන් විදිහේ ප්‍රොඩක්ට්ස් තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි ඔයාගේ හැමත අත්‍යවශ්‍යම ප්‍රොඩක්ට්ස් විතරක් මේ වෙලාවේදී පාවිච්චි කරාම හොඳටම ඇති. ඒ කියන්නේ ඔයාගේ ස්කින් කෙයාර් රුටින් එකේ ක්ලෙන්සර් එකක්, ඩබල් ක්ලෙන්ස් කරන්න, මොයිස්චරයිස් එකක්, ටෝන එකක්, ස්ක්‍රබ්ස් ඊට පස්සේ එතන ඉහළ ගියම ෆේෂල් මාස්ක් මේ වගේ ಜಾති පාවිච්චි කරන්න යන්න එපා. පුළුවන් තරම් ඔයාගේ හැම පිරිසිදුව තියාගන්න එක තමයි කරන්න ඕන පළවෙනිම දේ. ඒකට ඔයාට ක්ලෙන්ස් එකක් වගේ විතරක් පාවිච්චි කරන්න පුළුවන්. ක්ලෙන්ස් එකක් ගොඩාක් සෙන්සිටිව් ස්කින් වලට තියෙන ක්ලෙන්ස් එකක් ඒ කාලෙදී පාවිච්චි කරන්න ඔයාට මොන විදිහේ ස්කින් ටයිප් එකක් තිබුණත්. මොකද සෙන්සිටිව් ස්කින් එකකට එන ප්‍රොඩක්ට් එක ගොඩාක් වෙලාවට ෆ්‍රේග්‍රන්ස් ෆ්‍රී, ඒ වගේම ෆෝම් වෙන්නේ නැහැ. ඒ වගේම හරිම සූදින්ග් එහෙම නැත්නම් හීලින්ග් කාම් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වගේ ඩැමේජ් වෙච්ච ස්කින් එකකට ගොඩාක්ම හොඳ natural remedies. මම කලින් කිව්වා වගේ ක්ලෙන්ස් එකකින් ඔයාගේ මූණ ටික පිරිසිදු කරලා ඉවරුණාට පස්සේ ඔයාට පුළුවන් ඇලෝවෙරා වගේ දෙයක් මූණේ ඇප්ලයි කරන්න දවසකට දෙපාරක් විතර උදේටයි හවසටයි. මොකද ඇලෝවෙරා කියන්නේ සාමාන්‍යයෙන් අපි හැම පිච්චුණක් ඇප්ලයි කරන්නේ ඒකේ තියෙන ඒ සරගතිය අපිට රිදෙන ගතිය අඩු කරලා හැම කාම් කරන්න උදව් වෙන නිසා. ඉතින් ඇලෝවෙරාත් ඇලෝවෙරා ජෙල් එක ගන්න එපා. ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න එපා. නැචරල් ඇලෝවෙරා ගන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ. ඉතින් ඒ විදිහට ඇලෝවෙරා කියන්නේ ब्लीचिंग වෙච්ච ස්කින්ස් වලට ඩොක්ටර්ස්ලා පවා රෙකමන්ඩ් කරන ඉන්ග්‍රීඩියන්ට් එකක්. මොකද ඒකෙන් අර හැමේ තියෙන අර වේදනාව ඒ දේවල් අඩු කරගන්නත්, ඒ වගේම හැමේ තියෙන අර ටොක්සික් සයින් කරන්නත් උදව් වෙන නිසා. වාගේ හැම ටිකක් තුවාල වගේ ගොඩාක් ඔයාලට දැවිල්ල තියෙන තුවාල තියෙනවා නම් පහ ටර්මරික් වගේ පැක්ස් පාවිච්චි කරන්නත් එපා. මොකද ටර්මරික් කියන්නේ සමහර හැම වලට ටිකක් දැවිල්ල හැදෙනවා අපි පැක් එකකට දැම්මත්. ඉතින් ඒ නිසා ඒ වගේ
ඒ වගේ natural ingredients වලට යන්න එපා මොකද එතකොට ඔයාලට හැම තවත් ඇවිල්ලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ ඒ වගේම තමයි sandalwood සුදු හඳුල් ඒකත් ගොඩක් හොඳයි ඔයාගේ හැම කාම් වෙන්න මගේ තමයි rose water මේවා හැමදේම ඔයාලට ගෙදර හදා ගන්න පුළුවන් නම් හොඳයි rose water වගේ දෙයක් වුණත් ඔයාලට හරියම ලේසියෙන් ගෙදර හදා ගන්න පුළුවන් ඉතින් ඒ වගේ rose waterත් හොඳයි ඔයාලට pack එකක් ඔයා දැන් ඇලෝවෙරා හරි එහෙම නැත්නම් සැන්ඩල්වුඩ් හරි ඔයා පැක් එකක් හදාගෙන ඇප්ලයි කරලා ඉවරනට පස්සේ ඔයාට හැම ටෝන එකක් විදිහට රෝස් වෝටර් නැචරල් රෝස් වෝටර් ගෙදර හදාගෙන පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි ඔයාගේ අර හැම තියෙන සැර ගතිය වලවල තියෙන වේදනාවෙ මේ හැමදේම අඩු වෙන්නත් ඒ වගේම හැම හීල් වෙන්න හැම හොඳ වෙන්න මේ බ්ලීචින් වලින් අපේ හැමට ආපු කිමිකල්ස් එළියට තුවාල විදිහට පේනා වගේම අපේ හැම ඇතුළෙත් හොඳටම ඩැමේජ් කරලා තියෙන නිසා අපි හැම වෙලේම මේක ආපහු හොඳ වෙන්න පැත්තට ගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක තමයි හනි. හනි ගොඩාක්ම හොඳයි. ඔයාට ඔයා ක්ලෙන්සර් එකක්වත් යූස් කරන්න කැමති නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් හනි යූස් කරන්න ක්ලෙන්සර් එකක් විදිහට. හනි කියන්නේ ගොඩාක් ඔය ආයුර්වේද එක එක ට්‍රීට්මන්ට්ස් වලින් නම් ડોක්ටර්ස් හැමෝම කියන්නේ හනි කියන්නේ හොඳ ක්ලෙන්සින් ඒජන්ට් එකක් කියලා. ඉතින් ඔයාලා හනි වලින් උනත් මොන ක්ලෙන්ස් කරන්න පුළුවන් ඔයාට බයයි නම් ක්ලෙන්සර් එකකට යන්න ප්‍රොඩක්ට් එකකට යන්න ඔයාට ක්ලෙන්සර් එකක් වෙනුවට මී පැණි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කියුකම්බර් ඒකත් ගොඩාක් හොඳයි ඔයාගේ හැම ඒ කියන්නේ කූල් කරන්න ඔයාට ඒ තුවාල තියෙන තැන් වල චුට්ටක් තියාගෙන ඉඳලා විනාඩි 10ක් විතර තියලා අයින් කරන්න පුළුවන් නම් ඒකේ තියෙන වේදනාව ඒ වගේම ඔයාගේ හම කූල් කරලා වාට පොඩි යකෙනි පොඩි සනීපයක් දෙන්නත් ඔයාට ඒක උදව් වෙයි කියුකම්බ. ඉතින් මම මේ විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් කීපකම නම් කිව්වා ඔයාට පුළුවන් මේවා මික්ස් කරලා ඔයාගේ හැමට ගැළපෙන විදිහට පැක් එකක් හදාගන්න. එක්සැම්පල් එකක් විදිහට වාට පුළුවන් රෝස් වෝටර්යි සැන්ඩල්වුඩ් මික්ස් කරලා පැක් එකක් ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි සැන්ඩල්වුඩ් ඇන් හනි මික්ස් කරලා පැක් එකක් හදාගන්න. ඉතින් මේ විදිහට කියුකම්බ ජූස් අරගෙන වාට පුළුවන් ඒකට සැන්ඩල්වුඩ් ටිකක් දාලා පැක් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයාගේ හැමට ගැළපෙන විදිහට වාට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එක කොල්ල ෆැක්ස් හදාගෙන ඇප්ලයි කරන්න පුළුවන් මං කලිනුත් කිව්වා වගේ ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් යටතේ ගන්න ප්‍රොඩක්ට් එකක් ඇරෙන්න වෙන ඔයාට යාළුවෝ කියන ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් ඔයාට වෙන කාගෙන් හරි දැනගන්න ලැබෙන ප්‍රොඩක්ට්ස් ඒ වගේ අරගෙන පාවිච්චි කරන්න එපා එතකොට ඔයාගේ හැම තවත් ඩැමේජ් වෙනකම් අපි දන්නේ නැහැ ડોක්ටර් කෙනෙක් කියන්නේ ඔයාගේ මූණ බලලා ඔයාගේ මූණේට වෙන්න ඕන දේ ડોක්ටර් දැනගෙන තමයි යා ප්‍රොඩක්ට් එකක් දෙන්නේ ඊට අමතරව ඔයාට සැලකිලිමත් වෙන්න පුළුවන් ඔයා කොණ්ඩෙට පාවිච්චි කරන ෂැම්පූස් උනත් සමහරවිට ඔයා පාවිච්චි කරන ෂැම්පූ එක සර කිමිකල්ස් තියෙන ෂැම්පූ එකක් වෙන්න පුළුවන්. මොකද ෂැම්පූ එකක් කියන්නේ ක්ලෙන්සින් ඒජන්ට් එකක්. ඒකෙන් ඔයාගේ හැම තව ටිකක් ඉරිටේට් වෙන්න පුළුවන්. මොකද නානකොට මූණට වතුර වැටෙනවා ගොඩක් වෙලා අපි ෂැම්පූ මූණ දිගේ යනවා. ඉතින් එතකොට ඔයාගේ හැම තව ඉරිටේට් වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි ගොඩාක් අවු යන්න එපා ඔයාගේ හැම ටික දවසක් හීල් වෙනකන්. මොකද අවු ගියාම දාඩිය දානවා ඊට පස්සේ දූවිලි යනවා ඔයාගේ තුවාල මූණේ තියෙන තුවාල වලට පිම්පල්ස් වලට මේ දේවල් තමයි ඉරිටේට් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ටික කාලේ චුට්ටක් ගෙදර ඇතුලේ ටිකක් රෙස්ට් කරන්න. ඒ වගේම තමයි හදිසි හරි එළියට යනවා නම් සන් බ්ලොක් එකක් යූස් කරන්න. ඒකෙන් ඔයාගේ හැමයට අර එන රස්නේ ටිකක් අඩු කරලා ඔයාගේ හැමට චුටි උදව්වක් වෙයි. එළියට යනවා නම් කුඩයක් අරගෙන යන්න. ඉතින් මේ වගේ ඔයාගේ හැම ටිකක් පරිස්සම් කරගන්න. වැදගත්ම දේ තමයි මේක මේ තුවාල හොඳ කරගන්න. මේ සැර ඔයාගේ ඇඟෙන් එළියට දාන්න ඔයා ඇඟ ඇතුළට ඒ විදිහට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ. විශේෂම අවශ්‍යම දේ තමයි වතුර. මොකද අපි වතුර ගොඩක් බොනකොට අපේ හැම හොතට අපේ හැම අපේ මුළු ශරීරයේම ඩීටොක්ස් වෙනවා. ඊට අමතරව ඔයාගේ හැම කූල් වෙන කෑම කන්න දේවල් බොන්න උෂ්ණ කෑම කන එක ටිකක් අඩු කරන්න සීෆුඩ් වෙන්න පුළුවන් මේ වගේ කාර්යකරන් දුරියන් රම්බුටන් වගේ දේවල් මේ වගේ උෂ්ණ කෑම වල දන්නවනේ. ඉතින් ඒ දේවල් නොකා ඉන්න. මොකද ඒවා වලින් තවත් ඒ තුවාල වලින් සැර වගේ සැර එළියට පිට වෙන්න බලනවා. ඉතින් මේ වගේ ටිකක් කෑමෙන් බීමෙන් ඒ වගේ එළියට යනකොට ඔය ඇප්ලයි කරන දේවල් වලින් මේ හැම දෙයකින්ම පරිස්සම් වුණොත් ඔයාට මාසයක් වගේ මාසයක් දෙකක් තුනක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාගේ හැම ආපහු රිකවර් කරගන්න පුළුවන් වෙයි. ඉතින් අනිවාර්යෙන්ම කලින් තිබුණ විදිහට ස්කින් එක ගන්න ඕන නම් ඔයාගේ හැම සනීප කරගන්න ඕන නම් අනිවාර්යෙන් ඒ කිව්ව කමිට්මන්ට්ස් ඔයාට කරන්න වෙයි. ඊට අමතරව ඔයාට මම කලින් කිව්වා වගේ ගොඩාක් හැම ඩැමේජ් වෙලා නම් අනිවාර්යෙන්ම ડોක්ටර් කෙනෙක් ගාවට යන්න. ඔයාට මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ක්‍රීම් එකක් ගන්නවා නම් සමහර ලාවට දැනුවත් වෙන්න පුළුවන් ඔයා මේ ප්‍රොඩක්ට්ස් යූස් කරේ. එහෙම නැත්නම් නොදැනුවත් වෙන්න පුළුවන් ඔයා මේ ප්‍රොඩක්ට්ස් යූස් කරේ. අනිවාර්යෙන්ම
ingredients බලලා අරගන්න product එකක් ගන්නකොට mercury තියෙනවද කියලා බලලා අරගන්න ඔයා ගන්න shop එකකින් නම් ගන්නෙ අනිවාර්යෙන්ම ඒ shopkeeper ගෙන් අහලා බලන්න මේකේ තියෙන ingredients ගැන ඔයා ඒ ගැන දැනුවත් නැත්නම් එහෙම නැත්නම් ඔයාට ඒ ගන්න ඉන්න product එක කලින්ම තීරණය කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ products වල නම් ගහලා YouTube එකේ ඕන තරම් reviews බලන්න පුළුවන් ඒ විදිහට බලන්න ඒ විදිහ හොඳ research එකක් කරලා products use කරන්න ඊට අමතරව whitening products ගන්න එපා bleaching ගන්න එපා මේක තමයි වෙන්නේ කියලා කියන්න ඕනත් නැහැ මං හිතන්නේ ඔයාලා හැමෝම අපි beauty content creators ලා ඊට අමතරව TVs වල doctors ලා මේ වගේ ගොඩාක් අය මේව ගැන දැනුවත් කරනවා හැමදාමත් කරනවා ඉතින් ඔයාලගේ අපේ හැම කියන්නේ අපේ ඇඟේ තියෙන ලොකුම අවයවය ඉතින් අපි ඒක පරිස්සම් කරගන්න ඕනේ මොකද හැම තියෙන්නේ අපිව පරිස්සම් කරන්න ඒ වගේම අපිත් හැම පරිස්සම් කරගන්න ඕන ඉතින් ඒ නිසා අපි හැමට ඇප්ලයි කරන දේවල් ගැන ස්පෙෂලි ගෑන ළමයිනේ වැඩිපුරම දේවල් හැමට ඇප්ලයි කරන්න ඉතින් යාලා වැඩිපුර ඒ ගැන හොයලා බලලා ඇප්ලයි කරන්න මම හිතනවා අද වීඩියෝ තිබුණ දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා. ඒ වගේම ඔය වීඩියෝ එකට කැමති වෙනා නම් අමතක නොකර වීඩියෝ එකට ලයික් කරන්න. මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා.